පුොනරීක්ෂණය තියෙන්නේ ශාකපෝෂණය පාඩමෙන් ඔකොන්ට දීලතිනව රූප සටහන. මේ කැවිල්ලා මේක පෙන්නන්නේ PH පරාසයක්ත් එක්ක කොහොමද පෝෂකවල සුලබතාවය වෙනස් වෙන්න කියන එක.H පරාසතම මේ එක්සක්ෂදිගේ දීලතින්න ඊට සාපේක්ෂව මේ ඉහලින් දීලතියන්නේ විගැ විවිධ PH අගයන්වලදී විවිධ පෝෂක, ොහොමද සුලබැවෙන මද එහෙ මන්න්නත්තම් විෂ සහිත වෙන වද ඒ මන්නත්තම් ශාකවලට ගන්න බැරි තත්වයට පත්වෙනවද කියන එක. පළමනි ප්‍රශ්නය හල තිනෙනවා ආම්නිික පසේදී භෝගවලට විෂවිය හැකි පෝෂක දක්වන්න කියලා. එට ඒකම මේ පැහැදිල් රූප සටහනක් ගමූ මේ කල එක. එතකොට ප්‍රශ්නය අහල දැමේ උඩ තියෙන නෛත්‍රජන්. එතට බලන්න මේ නෛත්‍රජන් මේ හරිදි මහතයි නයි්‍රජන් ප්‍රස්ථාර මේ හරිදි මේ මහතයි මේ හරිදි මේ හරිදි එක සිහින් වෙලා ගෙහිල්ලා තියෙනවයි බනගෙන් පH අඩු වගේදීගෙන නාම්ලික p අගයේදීනයි්‍රජන් අඩු තත්ත්වයක තමයි තියෙන්නේ හත්තේදදි තමයි තින් හත තමයි උදාසින Pචගේ කියලන් ජලයේ PHචගේ අපි බොන ජලයේ පHගේ හතක් වගේ තමයි වෙන්න එතගොට බල නාම්ලිකය තත්ත්වේද යචගේ ගොඩාචගේ අඩ තත්වේද ආම්ික තත්වේදි පොස්පරස් සුලපතාවේ ගොඩා කඩු වෙලා තියෙනවා හැබයිදනයිට ්‍රජන් ආමලිකතාවේ භාෂ්මිගතාවේ දෙකේදම අඩුනාට ගැන සුලබතාවේ අඩුඋනාට පොස්පරස් භාශ්මික තත්ත්වේදී ගොඩාක් සුලබ වෙනවයි. ැන ශාකයට විශ්ෂ සහිත තත්ත්වයට පත්වෙන්න්න පුළුවන් දිනි භාශ්මික පියච් පරසදී ආය මේ ප්‍රස්ථාරය පලල වැඩිවෙලා තියෙනවා. පොටහැසියම් බලන්න පොටැසියම් ආම්ලික පියච්චගේදී ශාකයට ගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. භාෂ්මිකතත්වලදී හොඳින් ලබාගන්න පුළුවන් හොඳට සුලබව තියෙනවා. සල්පත්තේ වගේ. අයි කැල්සියම්වලන් කැල්සිියමුත් හැසිරෙන්නේ වෙන යිත්‍රජන් වගේ. ආම්ලිතාවයේදී භාශ්මිකතාවේදී සුලබතාවේ අඩුවෙනවා. තුළු මේ විදිර තමයි මේ සියලුම මුලද්‍රාව බල සුලබතාවේ පෙන්නුම් කරලා තියෙන්නේ. එත අපේ අහන්න එමොකද ආම්ලික පසේදී භෝගවල්ක විෂවිය හැකි පෝෂක දක්වන්න එතර දෑවගනට දීල තියෙන්න්න වෙන්න මේක බලන්න ආම්ලික පස කියල ගැන්න මෙන්න මේ පරාසේ තියනේවා තියන්න මෙන්න මේ ආම්ලික කිය කියන්නේ සාමානය ph පහත් මෙන්න මේ පැත්ත ඒ තමයි ආම්ලික පස කියලා කියන්න තොට මෙහම අපි බලන්න මෙහෙම ඉරක් ගැහුෝොත් මේ පැත්තේ මහතට තියෙන ප්‍රස්ථාර ටික බලන්න යකඩ තියෙනවා මේ යකඩ ප්‍රස්ථාරය මහතර තියෙනවා අයි මැංගනීසුත් තියෙනවා බෝරෝණොත් තියෙනවා කොපාර්ත් අනි සියලම මෝලදරව මේ ප්‍රදේශදී සිහින්ව තියෙන. එතට මහතර දීනවායි කියලාකැන්නේ මේ පෝෂකවල ගොඩක් සුලබභතාව දී නොගැ සුළබතාවේ ගොඩක් වැඩි එතකොට ශාකවලට පහසුවෙන් මුරාගන්නව එතොට උරාගෙන උරාගෙන වැඩි උනාම ඒවා ශාකවලට විශෂවෙන. එතොට ආම්ලික පසේදී බෝගවලට විෂවෙන්න පුළුවන් යකඩ අයන් මැංගනීස් බෝරෝන් කොපර් සහසිංක්ැන තබ සහසි විෂවෙන්න පුළුවන් ොඩේ විදිර තමයි මේ ප්‍රස්ථාරයි කියවගන්න ඒ කියවලකට උත්තර ලියන්නේ. ඉඩඩලතින ඉහත රූප සටහනානුව පස ශාරීය වීමෙන් ඇැතිවිය හැකි අහිත කර බලපෑම් දෙක. තර පස ශාරය වෙනවයි කියල කියන්නේ මෙන්න මේ අටයිදශව පහට වඩා වැඩි මෙන්න මේ පරාසේදී මොකද වෙන්න බොළුවන්. එකකට බලන්න මෙන්න මේ පරාසයේදී, මේ බෝරෝන් කියන මෝලදරව්‍ය ඇයි පොස්පරස් කියන මෝලද්‍රව වැයයි ගොඩා සුලබ වෙලා තියෙනවා. එතොට මේවා ශාකවලට උරාගෙන උරාගෙන ශාකවලට විෂවෙන්න බොළුවන්. ඒක පැත්තා. එතොට බ අනිත් මෝලද්‍රව්‍ය ඒව කෝමද හැසිරෙන්නේ. මෙමැංගනීස් වගේවා. එතකොට නයිත්‍රජන් වගේව අඩු වෙලාම ගිහිෙල්ලා තියෙන. ඒකන්නේ වැඩි පHච අගේදී කැනෙ පස ශාරීය වනාම, සමහර මූලද්‍රාව්‍ය ශාකවල්ට රාගන්න බැරි තත්වයට පත්වෙනවා සමහර මූලද්‍රාව්‍ය ගොඩාක් සුලබවෙලා ශාකවලට විෂවෙනවා. එතොඩ එකකාරුණක් වෙන්නේ. සමහර මූලද්‍රාවය විෂවෙනවා දෙවැනි කරුණ වෙන්නේ සමහර මූලද්‍රාව්‍ය ඕන වෙනවා. එතොඩ ශාක පෝෂක ඕනතා පෙන්න්නන්න පුළුවන්. ඉළඟ කියහල තින්නේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා පසක පවත්වා ගතයුතු පH පරාසය කුමක්ද කියලා. එතුළ බලන්න පුතේ ඔගොල්ලො මේ රූප සටහන බ වැදැක්කම ගොන පේනවා මේ සාමාන්‍යෙන් මූලදුරවේ ඔක්කොම්ගේ සුලභ වෙලා තියෙන මෙන්න මේ පරාසේ මේ පරසේ තමයි ගොඩක් සුලබ වෙලා තියෙන්නේ. හයිදශම් පහත් හත් අයිදශම්පාත් අතර පරාසේ මලන්න හැම මූලද්‍රවයකු මගේ සාමාන්‍ය සුලපතාවක තියෙනවා ඒක නිසා P චග තියෙන් ඕනේ උදාසීන මට්ටමේ කන්නේ හයදශම් පහත් හයි දශ පහත් අතර තමයි තියෙන්න්න ඕනේ එ නහරතින ආම්ලිකසා ශාරයේ පරිසර තත්ත්වරදි සුලබතාවේ අඩුවන මෝලද්‍රවේ මොකක්ද කියලා බලන්න ආම්ලිකතාවේ සහ දයාමලිකතාවේ මේ පැත්තනේ ය ශාරීයතාවේ ශාරිීතාවය ගැන මේ පැත්ත තට මොනාද අඩුවෙන්න පුුව මෝලදාවේ නෛත්‍රජන් අඩුවෙන බල නාආම්ලික වඋනාමත් අඩුවෙලා ශාරී වඋනාම ගැන භාෂ්මික වුණාවන් අඩු වෙලා ඉට පස්සේ මැංගනී සුත්තේ වගේ. එතකට නෛත්‍රජන් හරි මැංගනී හරරි අවස්ථා දෙකේදිම පැත්ත සිහින් වෙලා තියෙන ප්‍රස්ථාර තෝරගෙන ඕලන්ට ඒ අදාළ මූල දු්‍රව්වල යන්න පුළුවන්. එතරෙත්තනින් ඒ කෙටිපන රීක්ෂණ කොටස ඉවරයි